අඟ මංම වගේ පොඩිම ලැදරුවෙකුට අඳන්න පුළුවන් ඩයපර් එකක් මහන විදිහ. මම අපි කඩෙන් ගන්න ඩයපර්ස් රියුස් කරන්න බෑ. නමුත් මේ ඩයපර් එක අපට නැවත නැවත පාවිච්චි ගන්න පුළුවන් හොදලා. ඒ නිසා ඔයාලත් මේක කරන්න බලන්න. මේ මේකට ගන්න ඕනේ රෙදි වර්ගයේ කොටන් රෙදි වර්ගය. මොකද පොඩි බබා බබි කුට නිසා කොටන් රෙදි වර්ගයක් තමයි පාවිච්චි කරන්න ඕනේ. මෙතෙන්දි මම අරන් තියෙන්නේ මල් පීස් රෙදි වර්ගය. ඔයාලත් මේක කරන්න බලන්න. බලමු මේක දැන් කොහොමද කරන්නේ කියලා. දැන් අපි බලමු මේ බේබි ඩයපර් එකේ කොහොමද අපි බ්ලොක් එක හදාගන්නේ කියලා. මේක ඔයාලට කැමති නම් කෙලින්ම රෙදි කොටස අරගෙන ඒකේ කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට බ්ලොක් එකක් හදාගෙන තියල කපන්නත් පුළුවන්. මම මෙතනදී බ්ලොක් එක හදනවා. මෙතන මම අරන් තියෙන්නේ අඟල් 14යි 14යි කොටුවක්. මෙතන දිග අඟල් 14යි කළු අඟල් 14යි වෙන කොටුවක් තමයි අරන් තියෙන්නේ. හරි, අදික නෑ. ඊට පස්සේ මෙහෙම දෙකට නැමුවා එක. හරි, දෙකට නමලා මෙතන මේ කෙළවරේ ඉඳලා අඟල් දෙකක් උඩට මාක් කෙරුවා. මාක් කරලා ඊට පස්සේ එතන ඉඳලා මේ පැත්තට අඟල් තුනක් මාක් කෙරුවා. හරි, මාක් කරලා ඊට පස්සේ මෙතන ඉඳන් මෙතෙන්ට මෙහෙම කර්ව් එකක් ඇඳලා. හරි, ඊළඟට කරන්න තියෙන්නේ මේකේ මෙතන ඉඳන් මෙතනට, ඒ කියන්නේ අඟල් 7ක් මාක් කරගන්නවා. හරි, මේ අඟල් 7ක් මාක් කරලා තියෙන්නේ. ඊට පස්සේ එතනයි මාක් කරපු තැන ඉඳලා මෙතන ඉඳලා මෙතනට අඟල් 2යි කාලක් මාක් කරනවා. හරි, මේව මාක් කරලා එතන ඒ පොයින්ට් එකේ ඉඳලා මෙතෙන්ට මේ විදියට, ඒ කියන්නේ කෙලින් රේඛාවක් නෙවෙයි පොඩි කර්ව් එකක් එන විදියට මෙහෙම ඇඳ ගන්න ඕනේ. හරි, ඊළඟට කරන්න තියෙන ඔයාලට මෙතන උඩ ඉඳලා මේ කෙළවරේ උඩ ඉඳලා අඟල් 3ක් මාක් කරගන්නවා. මාක් කරලා මෙතන ඉඳන් අඟල් 3ක් මාක් කරනවා. මාක් කරලා මෙතන ඉඳන් මෙහෙම පොඩි, ඒ කියන්නේ කර්ව් එකක් එන විදියට තමයි මේක ඇඳ ගන්න ඕනේ මෙතනට එනකම්. හරි, මෙහෙම මේ විදියට අඳිනවා. ඇඳලා ඊට පස්සේ මෙතන ඉඳන් මෙතනට මෙහෙම කරගන්න ඕනේ. ඒක හරි මේ ෂේප් එක එන විදියට තමයි ඇඳ ගන්න වෙන්නේ. හරි, ඊට පස්සේ අපිට තියෙන්නේ මේක දැන් මම මැහුම් ආසිත් එක්ක අඟල් කාලේ මැහුම් ආසිත් තියලා එහෙම තමයි මේ කරලා තියෙන්නේ. ඊට පස්සේ කරන්න තියෙන්නේ මේක මෙහෙම මේ රේඛාව දිගේ කපන්න. එහෙම කපපුවාම අපිට ලැබෙනවා මේ විදිය එකක් තමයි ලැබෙන්නේ. හරි, මේක අපි ඊට පස්සේ රෙදි කොටස තියලා කපා ගන්න ඕනේ. ඒතර මේක කපන්න ඔයගලන්ට කැමති කොටන් රෙදි වර්ගයක් තෝරගන්න පුළුවන්. නමුත් බබාට අපහසු නොවෙන කොටන් රෙදි වර්ගයක් තෝරගන්න, ගොඩක්ම ඝනකම නැති. මෙතෙන්දි මම ඒ බ්ලොක් එක තියලා මේ කපලා තියෙන්නේ මල් පීස් රෙදි එකක් මම ගත්තේ. මේකේ මම කොටස් දෙකක් කැපුවා. හරි, ඒ වගේම මම මේ ප්‍රින්ටඩ් එක සුදු පාට එකනොත්, ඒ කියන්නේ තනි ප්ලේන් කලර් එකනොත් මම ඒ වගේ කොටස් දෙකක් කපා ගත්තා. ඒ කියන්නේ කොටස් හතරක් මම මෙතෙන්ට පාවිච්චි කරනවා මේක. ඊට අමතරව මෙතෙන්ට අවශ්‍ය වෙනවා, මම මේක අරන් තියෙන්නේ බෑන්ඩේජ් ක්ලොත් කියන රෙදි වර්ගයෙන්. මම ඔයගලන්ට කලිනුත් ඔක කරලා තියෙනවා වීඩියෝ එක. මම මෙහිම අඟල් 3 හමාරක් පළල, අඟල් 11ක් දිග කොටස් හතරක් කපාගෙන තියෙනවා. මෙතන ඒ වගේ කොටස් හතරක් තියෙනවා. හරි, ඊට පස්සේ ඒ අපි කරන්නේ මේ හතර අරගෙන ඩයපර් එකේ ඇතුල් පැත්තට මම ගන්න මේ ප්ලේන් කලර් ප්‍රින්ටඩ් නැති මටීරියල් එක. ඊට පස්සේ මෙහෙම තියනවා මේක තියලා මෙතනින් මෙහෙම වටේටම මැහුමක් දානවා. ඒ වගේම මෙහෙම මැදිනුත් මැහුමක් දානවා. හරි, මේක තමයි ඉස්සෙල්ලාම කරන්නේ. ඒ කියන්නේ මේ කොටස මේකට සම්බන්ධ කරගන්නවා. දැන් මම මෙතනින් මෙහෙම මෙහුමක් දාලා මේක සම්බන්ධ කරන්න තියෙන්නේ. ඊට පස්සේ කරන්න තියෙන්නේ මේක යට අතට එන විදිහට මෙහෙම තියාගන්න ඕනේ මේ කොටස. හරි, මෙහෙම තියලා ඊට පස්සේ මේ ප්‍රින්ටඩ් එකෙත් හොඳ පිට ඇතුල් පැත්තට එන විදිහට තියන්න ඕනේ. ඒ කියන්නේ මෙහෙම. මෙහෙම තියලා අපි මේක මහන්න ඕනේ වටේටම මෙහෙම
මහන්න ඕනේ මෙතන අපි අඟල් 3 මාරක වගේ ඉඩ ප්‍රමාණයක් තියාගන්න ඕනේ මේක අනිත් පැත්ත හරවන්න අවශ්‍ය වෙන නිසා හරි මේක මෙහෙම වටේටම පින්ස් ගහගෙන ගානට මේ يعني පොටවල් හතරම එකට අහු වෙන විදිහට ගානට මෙහෙම වටේටම පින්ස් ගහගෙන ඊට පස්සේ මෙහෙම මහන්න ඕනේ වටේම නමුත් මෙතනින් පොඩි ඉඩ ප්‍රමාණයක් තියන්න ඕනේ හරි දැන් මේක වටේටම මහලා තියෙන්නේ මෙතන ඉඩ ඉතුරු කරලා ඊට පස්සේ කරන්න තියෙන්නේ මේක අපි මෙහෙම මාක් එකක් දාගන්න ඕනේ මෙතන උඩින් නම් අඟල් 4 මාරක් හරි මෙහෙම ඒ වගේම මෙතන ඉඳලත් අඟල් 4 මාරක් මාක් කරගන්නවා ඒ වගේම මේ පැත්තෙත් මෙතන ඉඳලා අඟල් 4 මාරයි මෙතන ඉඳලත් අඟල් 4 මාරයි හරි මේ විදිහට මාක් කරගෙන ඊට පස්සේ කරන්නේ මම ඉලාස්ටික් එකක් අරගෙන අපි මෙතන ඉඳන් අපි දිග මැනගෙන හරි මේ ප්‍රමාණය ඊට පස්සේ එකෙන් භාගයක් මෙන්න ගන්න අරගෙන අපි මෙහෙම මේක මෙතන ඉඳන් මෙතෙන්ට මෙහෙම අල්ලන්න ඕනේ අල්ලපුවම මෙහෙම මේක රැලි ගහනවා ඒ විදිහට මෙතනත් අපි ඉලාස්ටික් එක අල්ලන්න ඕනේ ඊළඟට අපි මෙතන උඩ පොඩි ඉලාස්ටික් පොඩි ප්‍රමාණයක් අල්ලනවා එතෙන්දී අපි මෙහෙම මේක සෙන්ටර් එක අරගෙන දැන් සෙන්ටර් එකේ ඉඳලා දෙපැත්තට අඟල් 3 මාර ගන්නවා ප්‍රමාණය අරගෙන මෙතෙන්ටත් අපි මෙහෙම ඉලාස්ටික් එකක් අල්ලනවා අඟල් 4ක ඉලාස්ටික් පැටියක් අරගෙන මෙහෙම මෙතෙන්ටත් අල්ලනවා ඉලාස්ටික් කොටස් දෙකක් අරගෙන මෙහෙම මැෂින් එකේ තමයි මේක අල්ලන්නේ හරි මෙහෙම මෙහෙමක් දාන්න ඕනේ මේක උඩින් එතකොට මේක මෙහෙම රැලි වෙනවා මේ විදිහට මෙතනයි මෙතනයි මෙතෙන්ටයි මම අල්ලලා ඔයාලට පෙන්නන්නම් ඊට පස්සේ මේක අපිට අනිත් පැත්ත හරවන්න තියෙන්නේ මෙතන අපි ඉතුරු කරගත්ත ඒ ඉඩ ප්‍රමාණය. හරි? දැන් මේක අනිත් පැත්ත හරවන්න කලින් දැන් මේ වගේ පොඩි කර්ව් තියෙන තැන්වල පොඩි කට්ස් ටිකක් දාගන්න නැත්නම් අර වටේ ෂේප් එක හොඳට ගන්න බැරි වෙයි ඒ නිසා. මේ වගේ නූල කැපෙන්නේ නැති වෙන්න අපි දාලා තියෙන මෙහුම කැපෙන්නේ නැති වෙන්න පොඩි කට්ස් කීපයක් අවශ්‍ය තැනදී විතරක් දාගන්න. තම තැනටම අවශ්‍ය නැහැ. සමහර කර්ව් එක තියෙන තැන් වල තමයි අවශ්‍ය වෙන්නේ. එතකොට ඒක ලස්සනට එනවා නැත්තම් මේ ඒක අනිත් පැත්තට හැරුවට පස්සේ අපිට ඒ කර්ව් එක ලස්සනට ගන්න බැරි වෙනවා. ඊට පස්සේ මේක මෙහෙම පොඩි පැත්තට හරව ගන්න ඕනේ. මේ මානි පැත්ත හරවල මේ වගේ තැන් හොඳට හදා ගන්න ඕනේ. මේ වගේම මෙතන ඒකේ මේ අපිට කට්ස් දාගත්තම මේක ලස්සනට එකව එක ගන්න පුළුවන්. ඒකයි කට්ස් දාන්න කියන්නේ. මේක ඉස්සෙල්ලා මහගෙන ඉන්නත් ඕනේ. හරි මෙතන අපි අර ඕපන් එකක් තියන්න තිබුණානේ කොටසක් මහන්න නැතුව ඒ ටිකක් මෙහෙම මහලා ඊට පස්සේ මෙහෙම අයින දිගේම මහන්න තියෙන්නේ ඊට පස්සේ අපි මේක මෙහෙම අයිනෙන් මෙහුමක් දාන්න ඕනේ මෙහෙම ඒක මහනකොට මෙහෙම අයිනෙන් ඇවිල්ලා මෙතනින් මෙහෙම චුට්ටක් මෙහෙට කරලා තමයි ඒ කියන්නේ ඉලාස්ටික් එකේ මේ පැත්ත මෙතන අයිනෙන් නෙවෙයි යන්නේ මෙහෙම මෙහාට කරලා තමයි ඒ තැන් තුනේම මහන්න ඕනේ. මම ඔයාලට මේක මහලා පෙන්නන්න කොහොමද කියලා. මුලින්ම මම මේක
මහලා තියෙන්නේ මේ විදිහට මෙහෙම අයිනින් මහලා දැන් මෙහෙම තමයි අපිට මේක ලැබෙන්නේ ඊට පස්සේ අපි මේක මේ විදිහට මෙහෙම සෙට් කරගන්න ඕනේ දැන් මෙතනදී මම මෙතෙන්ට පොඩි වෙල්කෝ කෑල්ලක් අල්ලනවා මොකද එතකොට ඔයාලට මේක කියන්නේ අපට ඕනේ ප්‍රමාණයට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් මෙතනින් මම මෙහෙම වෙල්කෝ එක පැටියක් අල්ලනවා මෙතෙන්ට පොඩි කෑලි දෙකක් අල්ලනවා එතකොට ඒ දෙකෙන් අපිට අවශ්‍ය දුර ප්‍රමාණයට මේක මේ එහෙම කරගන්න පුළුවන් මොකද එකම ප්‍රමාණයට තියන්න නැතුව අපිට අවශ්‍ය ප්‍රමාණයට මේක අඩු වැඩි කරගන්න පුළුවන් වෙන විදිහට තමයි මම මෙතන සෙට් කරන්න යන්නේ දැන් මම මේක කරලා ඉවරයි මේක ඔයාලට පේන්නේ නැති මෙතන මම වෙල්කෝ එකේ ගත්තේ අර වැඩිය මේ වගේ මේ සයිඩ් එක නෙමෙයි මේක ගත්තේ වැඩිය සීරෙල් නැති කොටස එතකොට ඒකෙත් මම මේ මුළු හතර කැපුවා ඒ කියන්නේ රවුම් කෙරුවා මොකද නැත්තම් ඒක තන අර තුඩ වගේ තිබිලා එනෙන්න එහෙම පුළුවන් මොකද පොඩි බබෙකුගේ නිසා මේ විදිහට වටේට මෙහෙම මේ ඔක්කොම රවුම් කරලා තියෙන්නේ ඊට පස්සේ මේකෙත් ඒ විදිහමයි මේ මුළු හතරම රවුම් කෙරුවා මේකෙත් ඒ විදිහමයි ඊට පස්සේ මේක මැෂින් එකේ මෙහෙම අල්ලලා තියෙන්නේ හරි මෙහෙම අල්ලලා තියෙන්නේ දැන් මේක පුළුවන් අපිට ඕනේ විදිහට ඇඩ්ජස්ට් කරගන්න කියන්නේ එකම තැන නෙමෙයි අපට ඕන ප්‍රමාණයට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. දැන් ඕන නම් මෙහෙම තියන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට අරගෙන තව ලං කරලා ගා කරන්න පුළුවන්. ඒ වගේ අපට ඕන ප්‍රමාණයට ඇඩ්ජස්ට් කරන්න පුළුවන් විදිහට තමයි මේක මම කරලා තියෙන්නේ. මේක ඇත්තටම හරියම පහසුයි කරන්නත් හරි ලේසි. අඩු රෙදි ප්‍රමාණයකින් ඕල නැපිස් මහන්න වට වැඩිය මට හිතෙනවා මේ වගේ දෙයක් කරගන්න පුළුවන් නම් වඩාත්ම හොඳයි. කොහෙරි ගමනක් යනකොටත් ගොඩක් හොඳයි මේක. බලන්න ඔයාලා මේක කරන්න බලන්න කරනකොට මොනවාරි ප්‍රශ්නයක් තියෙනවනම් මට කමෙන්ට් කරන්න ඒ වගේම ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න එතනම තියෙන bell icon එකත් press කරන්න ඔයාලට මගේ video එක හොඳයි කියලා හිතෙනවා නම් like එකක් දාලා share කරන්න අපි ඉක්මනින්ම තවත් video එකකින් හමු වෙමු ඔයාලට සුබ දවසක් ස්තුතියි